අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත සමස්ත කොවිඩ් මරණ 171 දක්වා ඉහළට ඉදිරිව ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග මක්ගොණ නගරයේ ව්‍යාපාරික ස්ථානත් తాවකාලිකව වසා දමයි ආගම දහමට අනුව ජීවත් වන සමාජයක් ගොඩනැගිය හැක්කේ ආගම දහම අනුව කටයුතු කළහොත් පමණයි අගමැති රාජ්‍ය නත්තල් දින උත්සවයේදී කියයි රජයේ වත්මන් අවශ්‍යතාවය පළාත් සභා මැතිවරණය ජයගන්නේ කෙසේද යන්න පිළිබඳව පමණයි විපක්ෂ නායක සජිත් කියයි නව ආයෝජන ඇති කිරීම තුලින් මෙරට තුල නව පිබිදීමක් ඇතිවන බව රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් පවසයි MCC ගිවිසුම පිළිබඳව නැති බිල්ලෙක් නැව්වා තිස්ස අත්නායකගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමග ඉඳුරුබේ ප්‍රදේශ දෙකක් නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබෙනවා මේ අතර ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 6ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගියා ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 6ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා මේකේ පුත්කලින් කොළඹ 10 කොළඹ 14 කොළඹ 15 කිරිවත්තුඩුව බණ්ඩාරගම සහ වීරගුල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේකේ පුත්කලින් අතර පිරිමි පුත්කලින් 3 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු ද ඇතුළත් එත් සමග කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී මෙරට සිදු වූ සමස්ත මරණ ගණන 171ක් දක්වා ඉහළ ගියා සීතවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවල සේවය කරන පුත්කලින් 29 දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බව තහවුරු වුණා. එම පුත්කලින් හංවැල්ල, යටියන්තොට, ඇහැලියගොඩ, දෙහිඔවිට යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඉඳුරුවේ තුන්දුව නැගෙනහිර සහ තුන්දුව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. බෙරවල අක්කරමලේ ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 61 දිනක හඳුනාගෙන රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. බෙරවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පසුගිය 17 වනදා මග්ගොණ ප්‍රදේශයේදී පුත්කලින් 183 දෙනෙකුගෙන් සිදු කරන ලද PCR පරීක්ෂණවලදී මෙලෙස කොවිඩ් 19 වෛරසය ආසාදිත පුත්කලින් 61 දෙනෙකු තහවුරු වී තිබුණා. ඒ හේතුවෙන් මග්ගොණ නගරයේ සියලුම ව්‍යාපාර ස්ථාන සහ වෙළඳ සැල් తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. දිනේදී මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 618 දෙනෙකු හඳුනා ගැනුණා. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 241ක්. ඊට අමතරව කළුතරින් ආසාදිතයින් 120ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99ක් හඳුනා ගැනුණා. ඉතිරි ආසාදිතයින් 158 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස 31 දෙනෙකු වාර්තා වී තිබුණේ බොරැල්ලෙන්. මෙවන විට මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 36667ක් වන අතර ඉන් පුත්කලින් 27552 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්. මේ අතර බස්නාහිර පළාතෙන් පිටත් වන පුත්කලින් සඳහා සිදු කරන අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අද දිනේදීත් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පරිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. බස්නාහිර පළාතෙන් පිටතට යන අය සඳහා ඇන්ටිජන් පරීක්ෂාව බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන හතරකදී මේ වන විට සිදු වෙනවා. ඊයේ දිනේත් පෙරේදා දිනේත් සිදුනා. අද දිනේත් තව සති දෙකක් කාලයක් සඳහාත් මේ ඇන්ටිජන් පරීක්ෂාව මේ ආකාරයට සිදු කරනවා. මෙතෙක් කරන ලද ඇන්ටිජන් පරීක්ෂණ වලින් පුද්ගලින් 6 දිනක් ආසාදිතින් බවට අඳුනාගෙන තිබෙනවා. ආගමට දහමට අනුව ජීවත් වෙන සමාජයක් ගොඩනැගිය හැක්කේ ආගම දහම අනුව කටයුතු කළහොත් පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රාජ්‍ය නත්තල් දින උත්සවයට කුරුණෑගලදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කුරුණෑගල රදගුරු පදවිය මුල් කරගනිමින් ශුද්ධ වූ ෆාතිමා දේවමාතා දේවස්ථානයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. Thank you.
මෙහිදී සමස්ත ලංකා කතෝලික දහම් පාසල් අතර පැවති චිත්‍ර තරඟයෙන් ජයග්‍රහණය කළ දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරයා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මයා අතින් සිදු වුණා. කතෝලික වගේම ක්‍රිස්තියානි ජනතාවට මේ නත්තල් උත්සවය සපරන්න වෙලා තියෙන වෙනදා පුරුදු විදියට නෙවෙයි. අද මෝවැස් නිසා ඔබේ අසල්වැසියාට සිනාවකින් සංග්‍රහ කරන්නත් ඉඩක් නැහැ. මොකද අපි මුණවාගෙන ඒ බාහිර දේවල් නැති වුණත් මොන බාධාව තිබුණා කරදර තිබුණා අසල්වැසියාට ඔබගේ හදවත තුල තිබෙන ප්‍රේමයේ වෙනසක් නැහැ කියලා මම කදසිය විශ්වාස කරනවා. කතෝලික ඔබ තුළ තිබෙන භක්තියේ ප්‍රේමේ විශ්වාසයේ හැඟීම් රටට වැදගත් වන්නේ මේ වගේ දුෂ්කර කාලවකවානුවල කියලා මම විශ්වාස කරනවා. 2019 අප්‍රේල් 21 වෙනිදා රමුණ වහන්සේලාගේ වැදගත් දේවස්ථාන ගණනාවක් වගේ කොළඹ ප්‍රධාන පිළියේ හොටල් තුනකටත් එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 250කට අධික ජීවිත ප්‍රමාණයක් අපිට අයි වුණා. 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා අබඝාත වුණා. කතෝලික ජනතාව කිසිදු ලේ බිඳුවක් සෙලවෙන්නට නැති විදියට ඒ මොහොතේ කටයුතු කරපු බව අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙනම කියලා. ඒ වගේ සාමකාමී වීම අප රට ලැබූ භාග්‍යයක්. ඒ නිසා අපි පසුගිය පාස්කු ප්‍රහාරයෙන් හානියට පත් වුණු සියලු ජනතාවට මුළුමනින්ම රජය විසින් කළ යුතු යුතුකම ඉටු කර අවසන් කරන්න කියලා මම පසුගියදා සාකච්ඡාවකදී අපි තීන්දුව කරලා නියම කළා. ඒ වගේම ප්‍රහාරයට ලක් වූ දේවස්ථානවල සංවර්ධන කටයුතු කඩිනම් කරන්න කියලා අපි එදා තීන්දුව කළා. අපිට ඕනෑ ආගමට දහමට අනුව ජීවත් වෙන සමාජයක්. එහෙම සමාජයක් හදන්න පුළුවන් වන්නේ ආගම දහම අනුව කටයුතු කළොත් පමණයි. එවැනිින් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට අපගේ රජය පසුබට නොවන බවත් මේ වෙලාවේ ඔබට සිහිපත් කරන්න කැමතියි. රජයේ වත්මන් අවශ්‍යතාවය දෙවන කොරෝනා ලැල්ල පාලනය කිරීම නොව පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණය කරනු ලබන්නේ කෙසේද යන පිළිබඳව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉදිරි දැක්මක් නොමැතිව අයාලේ යන රජයක් සහ රටක් අද ඒක තමයි 69 ලක්ෂ වරමක් තුළ රටට ලැබිලා තියෙන ලබා දීලා තියෙන එකම ඉරණම. අධ්‍යාපනයේ ඉතාමත් වැදගත් රටේ බිල්ලදුවන්ගේ අනාගත මතු පරපුරේ අනාගත තරුණ පරපුරේ අනාගතය තීන්දු කරන ප්‍රධානතම විෂය අධ්‍යාපනය. මාර්තු මාසයේ කොරෝනාවේ ආරම්භය සමග අපේ රටේ මාස ගණනාවක් රජයේ උනන්දු වුණේ මැතිවරණ තියන්න, තුනෙන් එක ගන්න, විශ්ව සම්මත කරගන්න පුළුවන් තරම් බලලෝභී දේශපාලකින් දිලිබා. මොහොතකටවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පොහොන් ඉදිරි ගමන් කොයි ආකාරයටද දුරස්ථ අධ්‍යාපනයේ ක්‍රියාත්මක කළ යුතුද? බැරි වෙලාවක් කොරෝනා රැල්ලක් නිර්මාණය වීම තුළ නිරෝධායන ලක් වූ පාසල් පද්ධතිය කොහොමද ක්‍රියාත්මක කරන්නේ? තමන් අසල දන්නවා මේ දෙවෙනි රැල්ලක් සමග නිරෝධායන ක්‍රියාදාමයන් කරේ දෙමව්පිය. අර අවශ්‍ය වොෂ් බේසින් කිව්ව පුතුමල්ලම දන්නවා. ඒ වගේම සැනිටයිසර් ඒවා දෙමව්පිය වෙනම දුන්නා. රජයේ කිසිම වැදගත් වීමක් සිදු කිසිම විධිමත් වැඩ පිළිවෙලක් නැහැ. ඒ නිසා මේ රජයේ උමනාව තියෙන්නේ දැන් ඊළඟ ඉලක්ක වෙලා තියෙන දෙවෙනි කොරෝනා රැල්ල පරාජය කිරීම නේද? දැන් ඉලක්ක වෙලා තියෙන්නේ කොහොමද පළාත් සභාව මැතිවරණය ජයග්‍රහණය කරන්නේ? කොයි ආකාරයකට කියන කාරණා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදුල්ල අගරදුගුරු නිල නිවස වෙත පැමිණ අගරදුගුරුතුමන් හමු වී ආශිර්වාද ලබා ගත්තා. නව ආයෝජන ඇති කිරීම මගින් මෙරට තුළ නව පිබිදීමක් ඇතිවන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවට් කප්රල් මහතා පවසනවා. ඒ තමුතේගම් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. ණය ගැනීම උග්‍ර වෙලා තියෙනවා. මොකද ඒ අය පිටරට මුදල් වලින් ණය ආරම්භ තින්න හින්දා අපේ රටේ යම්කිසි සීමාවක් තියෙනවා පිටරට මුදල් ගත යුතු. ඊට ඔබට ගියාම වෙන්නේ ඒකෙන් යම්කිසි ප්‍රශ්නයක් මතුවෙනවා රටට. ඒකට දැන් ඒ ප්‍රශ්නේ උග්‍ර වෙන්න පෙර හොඳ වෙලාවට අලුත් රජය ආවා. ඒත් එක්කම අපේ අදහස තමයි පුළුවන් තරම් අලුත් ආයෝජන ගෙන ගැනීම. ඊයේ පෙරේද අපිටමලා දකින්න නැති ස්පෝර්ට් සිටි එක සඳහා ඇමරිකානු ඩොලර් 450ක අලුත් ආයෝජනයක් කරනවා. ඒටි ඉස්සරින් සති දෙකකට විතර පෙර හම්බන්තොට අපේ වරාය කර්මාන්ත කලාපය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 300ක අලුත් ආයෝජනයක් ආව ටයර් ෆැක්ටරියක් සඳහා. ඒත් එක්කම එන අවුරුද්ද තුළදී චීනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1000ක ආයෝජනය කරන්නට යනවා පෝට් සිටි එකේ. ඉතින් මේ ඔක්කොම අලුත් ආයෝජන එනකොට මේ රටේ පිබිදීමක් ඇති වෙනවා. අපිට පුළුවන් වෙනවා මේ රටේ වර්ධනය 5.5%ක වර්ධනයක් ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා. MCC
විදේශීය ගිවිසුම පිළිබඳ බොරු මැවපෑමක් සිදු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. MCC ගිවිසුම ඒ ගිවිසුම පිළිබඳව නැති බිල්ලෙක් මැව්වා කියලා අපි හිතන්නේ. විශේෂයෙන්ම ඩොලර් මිලියන 478ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 80කට ආසන්න ප්‍රමාණයක්. 89ක් කියලා මගේ මතකේ. ඒතකොට මේක විශාල මුදල් ප්‍රමාණයක්. මේක ප්‍රධානයක්. අපි හිතනවා මේක ලොකු පාඩුවක්. මේ MCC ගිවිසුම හරහා අපිට ලබා දෙන්න තිබුණු ප්‍රධානය කාරණා තුනක් තිබුණා. එකක් තමයි අපේ ප්‍රවාහන පද්ධතිය හදන එක. ඒ වගේම අපේ ඉඩම් නිරවුල් කිරීමේ කටයුත්ත. අපි තාමත් ඔප්පු තිරප්පු දැන් කියවෙන්නේ කොළ කෑඩි වල ලියවිච්ච ඉතිහාසයක්. නමුත් ඒ ඔක්කොම පරිගණකගත කිරීම තමයි මේකෙන් බලාපොරොත්තු වුනේ. මේ යෝජනා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා නම් තවදුරටත් සාකච්ඡා කරලා සුබවාදී විදිහට මේක හදා ගන්න තිබුණා. රටට ලොකු පාඩුවක් කරගත්ත කි. ණය නොවි ප්‍රධානීකින් කරන්න තිබුණු දේ ආණ්ඩුව අත්හැරගත්තා කියලා අපි හිතනවා. පසුගිය දිනවලදී මහනුවර ප්‍රදේශයේ ආශ්‍රිතව සිදු වූ භූචලන හේතුවෙන් වික්ටෝරියා, රන්දිනිගල සහ රන්ටෙම්බේ යන වේලිවලට කිසිදු බලපෑමක් සිදු වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක් වෙමින්. විශේෂයෙන්ම වික්ටෝරියා ඒ වේල්ලට ඉහලින් දිගන අලුත්ගම අනුරගම ඒ ආදී ප්‍රදේශවල තිබුණ භූචලන නැත්තම් භූමි කම්පා විදිහට තිබුණ ඒ තත්ත්වේ නිසා ඒ වේල්ලේ තියෙන ප්‍රමාණය ඒ නිර්මාණය කරපු 0.1 නම් මේ ඇවිල්ලා තියෙන්නේ 0.01. ඒ කියන්නේ මේකේ ප්‍රමාණයෙන් 10%න් එකටත් වැඩි අඩු ප්‍රමාණයක්. ඒ නිසා මේකේ බලපෑමක් මේ වෙනකොට විශේෂයෙන්ම වික්ටෝරියා වේල්ල, රන්දෙනිගල, රන්ටබේ මේවට කිසිම වෙනසක් කිසිම බාධකයක් වෙලා නැහැ කියන එක තමයි අපේ සියලු ඉංජිනේරුවන් කිව්වේ. මේක දෙවරක් ආරෝ තාක්ෂණය අනුව තමයි නිමා වෙලා තියෙන්නේ. ඒ වගේම උපකරණ 400කට අධික ප්‍රමාණයක් මගින් දවසේ පැය 24ම මේක නිරීක්ෂණය කරනවා. ඉතාම පළපුරුදු ඉංජිනේරු හා තාක්ෂණ මණ්ඩලයක් මගින් තමයි මේ කාර්යභාරය කරගෙන යන්නේ. මේ වෙනකොට අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අපේ අමාත්‍යංශයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායම මේ සඳහා වේල පරීක්ෂණයට පත් කර තිනවා. පළාත් සභා ක්‍රමය මෙරටට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී MHA හලින් මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. මේ පළාත් සභාව සම්බන්ධව විවිධ අය විවිධ මතවල් පළ කරගෙන සිටිනවා. අපි හැමෝම දන්නා මේකේ ඉතිහාසය. මම දකින්නේ පළාත් සභා ක්‍රමයේ මේ රටට හොඳ ක්‍රමයක්. මන්ද අද පාර්ලිමේන්තු දිහා බලන විට මම හිතන්නේ පාර්ලිමේන්තු අද ගොඩාක් නියෝජකන මන්ත්‍රණ දිහා බලන විට බොහෝ අය පළාත් සභාවේ බොහෝ කාලෙ හිටපොයි. යම් පළපුරුද්දක් තියෙනවා. මගේ මතක හැටියට මම මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය හිටියත් තව අමාත්‍යංශ ගණනාවක්ම කටයුතු කරා. ඒ කාල වකවාන තුල අපි මේ පළාත් වල විශාල දියුණුවක් ඇති කරා. ඒ හැම ක්ෂේත්‍රය වගේම පළාත් සභාවල විශාල සේවාවක් ඉටු වුණා. ඒ වගේම අපි එක එකනා දරන මතේ උඩ මේ පළාත් සභා ක්‍රමය නැති කරන්නත් බැරි බවත් මම දන්නවා. ඒ නිසා පළාත් සභා ක්‍රමය ඉස්සරහට අපි ගෙන යා යුතුයි. අපි සමගි ජනබලවේ කියන අපි අලුත් පක්ෂයක් හැටියට අපි පසුගිය මැතිවරණදී අපි කිසිම සංවිධානයකින් තොරව තමයි අපි මැතිවරණයට මුහුණ දුන්නේ. විශේෂයෙන්ම ජනාධිපති මැතිවරණත් ජනාධිපති මැතිවරණ අපි එක්සත් ජාතික පක්ෂයේ හිටියනම් පාර්ලිමේන්තු මැතිවරණ අපි සමගි ජනබලවේගේ හැටියට වෙන් වෙන්න සිද්ධ වුණා. ඒ නමුත් අපිට කිසිම සංවිධානයක් එදා තිබුණ නැහැ. ඒ නිසා අපි දැන් දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ගිහිල්ලා මේ සංවිධානය ගොඩනැගීමේ කටයුතු අපි දැන් ආරම්භ කරලයි තියෙන්නේ. රජයේ විසින් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දුන්නද ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙරට නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පාසල් විවෘත කිරීම කරන්න ඉස්සෙල්ලා අපි යෝජනා කරන අධ්‍යාපන බලධාරීන්ට ඉස්සෙල්ලා ලංකාවේ අධ්‍යාපනයේ ක්‍රියාත්මක කරන කලාප අධ්‍යාපන කාර්යාල 99 විවෘත කරන්න. කලාප කාර්යාල වලින් තමයි පාසල් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට පාසල් ක්‍රියාත්මක කිරීම ලද උපදෙස් නිකුත් කරන පල්ලෑම ආයතනය. ඒවා ඉටිකොල ගහලා ඉටිකොල ඇතුළේ ඉඳගෙන කලාප අධ්‍යක්ෂට උපදෙස් දෙනවා මෙන්න මේවා ඉස්කෝල අරින්න ඕනේ කියලා. ඒක නිසා ඒක සම්පූර්ණයෙන් වැරදි. මේ කිසි වැඩපිළිවෙලක් නැතුව පාසල් විවෘත කරලා තියෙන්නේ දෙමව්පියන්ට කියන කැමති නම් ළමයි එමන් නැත්තම් තියාගන්න. දැන් ආණ්ඩුව දිරිගනන ඔන්ලයින් එඩියුකේෂන් වලට පාසුකම් මේ නැහැ. එතකොට මේ රටේ සමාන අධ්‍යාපනය කොයිද තියෙන්නේ? මේකට විසඳුම මේ ඔන්ලයින්ද? ඒවට අවශ්‍ය පාසුකම් තියෙනවද? නැහැ. කොයිද ස්මාර්ට්ෆෝන් මෙච්චර තියෙන්නේ? අපි දන්නවා ගෙදර එක ෆෝන් නැතිව ළමයි 3 දෙනෙක් විදිහට මොකද වෙන්නේ? මේ රටේ 43 ලක්ෂයක් ළමයි සම්බන්ධයෙන් වගකීම් මිරිතෝ කටයුතු කරන්න. අපි මේ පාසල් නැරියා කියලා පෙන්වන්න විතරයි ඕනේ. අපි ගුරු සංගමයකට යෝජනා කරන්නේ වැඩ පිළිවෙලක් ඇතුව සියලු ළමයින්ට සමාන අධ්‍යාපනයක් ලැබෙන ක්‍රමවේදයක් මේ තුල අදන්න කියලා.
පෝදත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත බහමුවන්නේ සවස 6ට. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.